දිවයිනේ නිරත දිග කොටසේ දැනට පවතින වැසිතත්වය තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගංගා රැසක ජල මට්ටමද මේ වන විට ඉහළ ගොස් ඇති අතර ගංගා ද්‍රෝණි කිහිපයකටම නිකුත් කර තිබූ ගං වතුර අනතුරු එඟවීමේ නිවේදනද තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. නිල්ලලා ගංගාවේ පහළ ප්‍රදේශවල අකුරැස්ස අතුරුලිය කඹුරුපිටිය තිහගොඩ මාතර සහ දෙවිනවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල ඒ වගේම මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ නිල්ලලා ගංගාවට පහත් බිම්වල පවතින ගං වතුර තත්ත්වය තවදුරටත් පවතින බවත් සඳහන් කළ යුතුයි. ගින්ගඟ ද්‍රෝණියේ පහළ ප්‍රදේශවල බද්දේගම සහ ඉන් පහළ ප්‍රදේශවල ගින්ගඟ අවට ඒ වගේම උඩුගම් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තුළ ගින්ගඟ අවට පහත් බිම්වල පවතින ගං වතුර තත්ත්වය තවදුරටත් පවතින ඇති බව සඳහන් කළ යුතුයි. කළුගඟ ද්‍රෝණියේ බුලත්සිංහල සහ පාරින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල කුඩා ගඟ අතු ගංගාවේ ගංගා නිම්නයේ පහළ ප්‍රදේශවල පවතින ගං වතුර තත්ත්වයත් තවදුරටත් ඉලිසෙන් පවතින බව සඳහන් කළ යුතුයි. අත්තනගලුවේ ද්‍රෝණියේ පහළ ඇතැම් ප්‍රදේශවල ජලයෙන් යට වී පවතිනවා. මෙම තත්ත්වය අද දිනේ පුරාමත් පවතින ඇති බව සඳහන් කළ යුතුයි. නායේ මේ අවදානම් සහිත දිස්ත්‍රික් 8ක්ද මේ වන විට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කර ඇති අතර මෙලෙස අනතුරු එඟවීම් නිකුත් කර ඇත්තේ ගාල්ල, හම්බන්තොට, කළුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලටයි. ගින්ගඟේ බද්දේගම ජලමාපකයේ ජලමට්ටම ඉහළ ගොස් ඇති අතර අද උදෑසන ගින්ගඟේ ජලමට්ටම බද්දේගම ජලමාපකයේ දැක්වුනේ මීටර 4.75ක් ලෙසයි. ගින්ගඟ පිටාර ගැලීම නිසා බද්දේගම උඩුගම මාර්ගය, නාගොඩ කුරුපනාව මාර්ගය, බද්දේගම දොඩම්ගොඩ මාර්ගය සහ අගලිය මාර්ගය ජලයෙන් යට වී තිබුණේ මෙලෙසයි. බද්දේගම අගලිය නාගොඩ උනන්විටිය තවලම හිනිදුමාදී ප්‍රදේශවල පහත් බිම් රැසක්ද ජලයෙන් යටව තිබුණා. කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකටද ගං වතුරෙන් පීඩා ඉල්ල වී තිබෙනවා. වෙල්ලම්පිටිය වෙන්නවත්ත වෙලේවත්ත යන ප්‍රදේශවල ප්‍රධාන මාර්ග මෙන්ම අතුරු මාර්ග රැසක්ද ජලයෙන් යටව තිබුණේ මෙලෙසින්. කැලණි ගඟට ගලා බස්නා අතුරු ඇල මාර්ග අවහිර වීම හේතුවෙන් මෙලෙස ප්‍රදේශ රැසක් ජලයෙන් යටවන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. රත්නපුර සහ ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ටාස් වලටද වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා. ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ දෙමළපෝරුව, කරංගොඩ, රද්දැල්ල, හිනිගිරිය, ගල්ගමුව, දෙල්ලබඩ, හල්දොල වැනි ගම්මාන රැසක මේ හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. මම එනකම් ඉන්නේ. සම්මාවන් අද දිනේ මාපලගම ප්‍රදේශයේ ගං වතුර තත්ත්වයේ සුළු අඩුවීමක් දක්නට ඇති බව අප වාර්තාකරු සඳහන් කළා. කෙසේ වෙතත් තවමත් ප්‍රදේශයේ ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ග ජලයෙන් යට වී ඇති බවයි වාර්තා වන්නේ. පසුගිය දිනවල ඇදහැළුණු වර්ෂාවත් සමග නෙටෝල් පිටිය රැකව හරහා දිවෙන රන්න මාර්ගය රැකව ප්‍රදේශයෙන් යටව ගොස් තිබුණේ මෙලෙසින්. පවතින වර්ෂාපතනයේ සමග හපුගල බෙරගල මාර්ගයේ රාත්‍රියේදී මෙන්ම දිවා කාලයේදීත් මේදුමින් වැසී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. සංචාරකීන් වැඩි ප්‍රමාණයක් දීර්ඝ නිවාඩුවත් සමග මෙම ප්‍රදේශයට පැමිණෙන නිසා සුපරීක්ෂාකාරී ලෙස රියදාවනය කරන ලෙසයි පොලිස් රථවාහන අංශයේ රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ. අතුරුලිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ විල්පිට ගොවිජන බල ප්‍රදේශයේ ගොවි පවුල් 200ක පමණ ජනතාව වර්ෂාවෙන් පීඩාවට පත්ව සිටිනවා. ඒ මහත් පරිශ්‍රමයක් යොදා වගා කළ කුඹුරුවල අස්වැන් නෙලීමට ආසන්නව තිබියදී කුඹුරු ගං වතුරින් යටවීම නිසායි. ඇත්තෙන්ම බලධාරින්ට මේ පේන්නේ. ඇවිල්ලා මං ඉල්ලදාරින් ඉල්ලුවා මේ බලන්න කියලා. ඇයි මුන්ට එන්න බැරි කිසි කෙනෙක් ඉල්ලදාරියෙක් ඇයි නිලධාරියෙක් කියනවා ගෝයන් කපා ගන්න නැතුවද? අනේ හත් දෙයනේ මේ පුංචායන්ට කැඳ ටික හරි බොන්න දෙන්න තියෙන මිනිස්සුන්ගේ ශේෂතම යට කරලා වගා කරපු වගා කපින්. හෙට දිනේත් බස්නාහිර සබරගමුව දකුණ සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල මාතර සහ පුත්තරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල හෙටත් මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
අධික වර්ෂාව නිසා සමහර ප්‍රදේශ ජලයෙන් යට වෙද්දී තවත් පැතිවලට තාමත් තද නියඟය ක්‍රියාත්මකයි. අනුරාධපුර විලච්ඡිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් ගම්මාන රසක ජනතාව නියඟය නිසා පීඩාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ විලච්ඡිය ප්‍රදේශයට දැටි වියලි කාලගුණ තත්ත්වයක් බලපා තිබෙනවා. මේ හේතුවෙන් විලච්ඡිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ජීවත් වන පවුල් 150කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. මෙලෙස පීඩාවට පත්ව ඇත්තේ විලච්ඡියේ ඇලයාපත්තුව, මානින් ගම්මුව, ඇත්පැටියාව, වැලිවැව, පානක්කාවැව යන ගම්මානවල ජනතාවයි. මෙම ගම්මානවල ජීවත් වන්නේ කෘෂි කර්මාන්තය සහ දීවර කර්මාන්තය සිය ජීවනෝපාය කරගත් ජනතාවයි. මේ වියලි කාලගුණික තත්ත්වය නිසා එම ප්‍රදේශවල ජනතාවට ආහාර පාන සපයා ගැනීමටද දැඩි දුෂ්කර තත්වයක් උදා වී තිබෙනවා. දිනපතා ගම්වදින වනාලීන් නිසාද ඔවුන් පත්වැත්තේ දැඩි අසීරුතාවයකටයි. සමහර කට්ටිය මුරුංග කොළ තම්බල කන. හාල් ටිකක්වත් නැහැ. අවුරුදු 6ක් තිස්සේ ගොවිතැනක් කරේ නැහැ. බැස්ස නැහැ. එක වැවේ තියෙනවා අනිත් වැව සේරම හිඳිලා. ඔය ඔක්කොම නානි කරන්නේ එක වැවට. අපිට ෆිල්ටර් කියලා වතුර නැහැ. අපි ඉතින් වැවේ වතුර තමයි බොන්නේ. කුලි වැඩ කරන ගොඩාක් කට්ටිය ඉන්නවා. දෙන්න තුන් දෙනා ඉන්නවා හරක් කරන් මේච්චරේට මේච්චල් කරනවා. ඒකිනුත් අපිට කිරි නැහැ. අපේ ළමයි समृद्धि කපල දැම්ම. සමහර දවස්වල තිය ළමයි ගොඩක්ම බඩගින්නේ තමයි ඉන්නේ දෙමව්පියොත් එක්ක ජීවත් වෙන හැරිම අපහසුයි. වියලි ආහාර පාන ටිකක් පොත් බෑග් ටිකක් සපත්තු දෙකක් දෙන්න පුළුවන් නම් ගොඩක්ම පිංම ගොඩක් දක්ෂ දරුවෝ ඉන්නවා මේ දෙමව්පියන්ගේ ඒ උනත් ඒ දක්ෂතාවෙන් එලිදක්පන්නේ යාලට අවස්ථාවක් නෑ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.